සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම මම දුල්නි භාග්‍යා මෙවර උසස් පෙළ ප්‍රතිඵල වලින් A3ක් අරගෙන මොරාගල් දිස්ත්‍රික්කේ 3 වෙනි තැන ගත්තේ මම මං කරපු විෂයන් තමයි මීඩියා ICT සිංහල මං කරපු විෂයන් අතරින් එක් ප්‍රධාන විෂයක් තමයි මීඩියා කියන්නේ මම මීඩියා පන්ති යන තෝරගත්තේ සුරංගගමගේ සර්ව මම පන්ති ගිහපු මම දැකපු හොඳම සර් සුරංග සර් සර්ගේ කැපවීම මහන්සිය නිසා තමයි ප්‍රදේශයේ හොඳම ප්‍රතිඵලය මීඩියා ප්‍රතිඵලය මට දෙන්නේ ඒ වගේම මීඩියා වලට රිසර්ච් අඩු වෙද්දි ඒ ප්‍රතිශතය අඩු වෙද්දි අපේ ක්ලාස් එකෙන් 2.23ක ඉසෙඩ් එකකුත් එක්ක හොඳ ඉසෙඩ් එකක් එන්න ප්‍රධානම හේතුවක් තමයි මීඩියා කියන්නේ ඉතින් ඒක හින්දා හොඳ වැදගත් විෂයක් මීඩියා ඉතින් සුරංග සර්ගේ වැඩපිළිවෙල ගත්තොත් ඒකනම් ගොඩක් සාර්ථක වැඩපිළිවෙලක් ඒක ගැන කියන්න වචන නැහැ මොකද මම පන්තියට ගිහපු දෙවනි දවසේ ඉඳන් MCQ papers කළා ඒ වගේම සතියකට දවසක් රචනා papers දීලා ඒ වගේම අපෙන් කටපාඩම් අරගෙන අපව මහන්සි කරවලා පාඩම් කරන ගොඩක් උනන්දු කෙරෙව්වා ලකුණු අඩු වුණාම ඒක ගැන කියලා අපිව හොඳ ඒකකට රැන් යන්න ගොඩක් සමහන්සි වුණා ඒ වගේම සර්ගේ වැඩපිළිවෙල අනුගමනය කරොත් අනිවාර්යෙන් හොඳම හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා හොඳ රිසල්ට් එකකට හොඳ ප්‍රතිඵලයකට එන්න නම් සුරංග සර්ගේ මීඩියා පන්තියට එන්න කියලා ඒ වගේම සර්ගේ වැඩපිළිවෙල හරියටම අපුරටම අනුගමනය කළොත් ඔයාලට පුළුවන් ගොඩාක් මහන්සි වෙනතුව හොඳම හොඳ රිසල්ට් එකකට යන්න මම හර්ෂිකා උදානි 2020 අපස උසස් විභාගයට පෙනී ඉඳලා කලා විෂය ධාරාවෙන් A3ක් ලබා ගනිමින් මාතර දිස්ත්‍රික් කුසලතාවය 18 සහ 1.83 බිංදුවක ඉහළ අගයක් ලබා ගැනීමට මට හැකි වුණා මට එසේ හැකි වුණේ මීඩියා විෂයයේ තිබ්බ ඉහළ රිසර්ච් අගය නිසා කියලා මම විශ්වාස කරනවා මට සුරංගගමගේ සර්ව හම් වෙන්නේ පළවෙනි COVID-19 ලොක්ඩවුන් එකේදී ඒ කියන්නේ මම සර්ගේ ක්ලාස් වලට ජොයින් වෙන්නේ ඔන්ලයින් මම සර්ගේ හෝල් ක්ලාස් එකේ ශිෂ්‍යයෙක් නෙවෙයි මට සර්ව අද වෙනකන්වත් S2කින් මම සර් දැක්කලා නැහැ හැබැයි සර්ගේ WhatsApp group එකේ තිබ්බ වැඩපිළිවෙලට මම ගොඩක් ආස කරා සර් හැම පාඩමකින් වගේම සර් අපිට ප්‍රශ්න දුන්නා ඒ වගේම හැම පාඩමක්ම අස්සක් මුල්ලක් නෑර අපිට විස්තර කරලා ඉගැන්නුවා ඒ වගේම සර් අපිට පොතක් දුන්නා හැම පාඩමකින් වගේම එන්න ඕන ප්‍රශ්න ටික මූලික ප්‍රශ්න ටික අපිට සර්ගේ අතින්ම සර්ගේ මහන්සියම හදලා සර් අපිට ප්‍රින්ට් කරලා සර් පොතක් දුන්නා මම නම් ඒ පොත් ටික සේරම ලබා ගත්තේ සර්ගේ සර් අපමට PDF දැම්මා මම ඒවා ගත්තේ ඔන්ලයින් හැබැයි නංගියේ මල්ලියේ මම කියන්නේ මම මාස 6න් තමා මීඩියා විෂය ඉගෙන ගත්තේ ඒ කියන්නේ මම කිසිම ගුරුවරයෙක්ගේ ක්ලාස් ගියේ නැහැ මම සුරංග ගම්ගේසගේ ඔන්ලයින් ක්ලාස් එකකින් තමයි ඉගෙන ගත්තේ සර් නිසා තමයි ඇත්තටම මට මීඩියා විෂයට ඒකක් ලබා ගැනීමට අද හැකි වුණේ මම මීඩියා විෂය ඉගෙන ගත්තේ බින්දුවේ ඉඳලා සර් තමයි මට බින්දුවේ ඉඳන් ඉගෙන උගන්වුවේ මොකද මම ඉස්කෝලේ මීඩියා විෂය කරන්න හිටියේ නෑ මේ ඉස්කෝලේ උගන්වද්දි මම මීඩියා විෂය නෙමෙයි කර කර හිටියේ ඒ නිසා නංගියේ මල්ලියේ මම විශ්වාස ඇතුව කියන්නේ සර් ළඟට එන්න සර්ගෙන් ඉගෙන ගන්න ඔයාලට අනිවාර්යෙන්ම ඒකක් ගන්න සර් උදව් කරයි ඇත්තරම සර් මම මේ අවස්ථාව යොදා ගන්නවා සර් ගොඩාක් ස්තුතියි මගේ මේ ජයග්‍රහණේ භාගයට භාගයක්ම සර්ට තමා මම සර්ට කතා කරලත් සර් එහෙම සර් මං සර්ට එහෙම කියද්දි සර් කිව්වා නෑ ඕක පුතා ඔයාගේ තමා මම කරේ පොඩ්ඩයි නෑ සර් සර් තමයි ඇත්තර මගේ මීඩියා එකේ ඒක මට සර් දුන්නා වගේ මට ඇත්තරම පුදුමයි සර් සර්ගෙන් ඔන්ලයින් ඉගෙනගෙන මට මේ ඒකක් ගන්න ලැබුණ එක ඉතින් ඔයාලට මං කියන්නේ සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙන්න සර්ත් එක්ක හොඳට වැඩ කරන්න මහන්සියෙන් සර්ත් එක්ක ඉස්සරහට ගියොත් අනිවාර්යෙන් ඒකක් ගන්න ඔයාලට ලැබේ සුබ දවසක් හැමෝටම මගේ නම වරුණි ලක්මාලි මම පසුගිය 2020 වර්ෂයේ A-level විභාගයට පෙනී සිටියා මගේ රිසල්ට් එක A2 B1 දිස්ත්‍රික් රෑන්ක් එක 14 අයිලන්ඩ් රෑන්ක් එක 151
මගේ ඉසේ ඩිස්කෝ එකේ 1.6195 මම මේ පාර උසස් පෙළ විභාගයේ මීඩියා විෂය තෝරගත්තේ අලුත් විෂයක් හැටියට මට මේ විෂය හදාරන්න තිබ්බේ මාස 6ක වගේ සුළු කාලයක් COVID-19 වෛරසයේ ව්‍යාප්ත වීම නිසා ඒ මාස 3-4ක සුළු කාලයක් බවට පත් වුණා මම සුරංගසගේ මීඩියා ක්ලාස් එකට තමයි සහභාගී වුනේ සුරංගස COVID-19 වෛරසයේ ව්‍යාප්ත වුණේ කියලා පන්ති මග හැරියේ නැහැ WhatsApp group හදලා online class කරා paper ගොඩක් කරා ඒ නිසා මාස 3-4ක වගේ සුළු කාලයක් ඇතුළත මට මීඩියා විෂයයට විශිෂ්ට සාමාර්ථයක් අරගෙන උසස් පෙළ විභාගය විශිෂ්ට අවිරෙන් සමත් වීමට පුළුවන් වුණා ඒ නිසා මට සුළු කාලයක් තුළ විශිෂ්ට සාමාර්ථ අරගෙන උසස් පෙළ විභාගයේ හොඳ රැංක් එකක් දැමමි සමත් වීමට ලොකු හයියක් වුණ සුරංග සර්ට ගොඩක් පින් ගොඩක් ස්තුතියි මම ආර්.ජේ. දුලක්ෂ ජයවික්‍රම මගේ ඉන්ඩෙක්ස් නම්බර් එක තමයි 20:53.777 මට ඒ තුනයි දිස්ත්‍රික් එක 45 මීඩියා ගැන කිව්වොත් මීඩියා කියලා කියන්නේ දැන් තියෙන විදියට ඉසෙඩ් එක වැඩිම සබ්ජෙක්ට් එකක් අපේ රිසල්ට් එකත් එක්ක බලනකොට ඉසෙඩ් එක වැඩිම සබ්ජෙක්ට් එකක් විදියට මීඩියා කියන්න පුළුවන් ඒ වගේම තමයි මේසරේ ලියපු සංඛ්‍යාවත් එක්ක බලනකොට 1000 ගානකට වගේ තමයි ඒ සාමාර්ථයක් තියෙන්නේ ඉතින් මීඩියා කියලා කියන්නේ ඉසෙඩ් එක වැඩිම සබ්ජෙක්ට් එකක් ඒ වගේම තමයි මීඩියා වලට මට ඒකෙන්න ගොඩක් උදව් වුණේ අපේ සර් ඒ කියන්නේ සුරංග සර් නිසා තමයි මට මීඩියා වලට ඒකක් ආවේ මුලින්ම මම සර් ක්ලාස් එකට ඇවිල්ලා මාස 8ක් විතර ඒ කාලේ වෙන මුල්ම දවස්වල එනකොට මට MCQ ගොඩක් අමාරුවෙන් හිටියේ ඒත් සර් පේපර්ස් කරලා MCQ පේපර්ස් කරලා අපිට අමාරු තැන් කියලා දීලා රචනා ප්‍රශ්නයක් වුණත් අපිට කරන්නේ කොහොමද කියන එක කියලා දුන්නා. පොයින්ට් වශයෙන් කියලා දුන්නා අපිට කොහොමද රචනා ප්‍රශ්නයකට අඩංගු කරන්න ඕන කරුණු මොනවද කියලා. ඒ වගේම තමයි MCQ papers ගොඩක් කරා. ඒක නිසා අපිට ගොඩක් ලේසි වුණා MCQ A level වලට. සර්ගේ ක්ලාස් එකේ නම් MCQ paper එකකට ලකුණු ගන්න ගොඩක් අමාරුයි. ඒ නිසා තමයි අපිට A level වල මේ වගේ රිසල්ට් එකක් ගන්න පුළුවන් වුණේ. ඒ වගේම තමයි අපිටත් ඔයාලට වගේ කොවිඩ් කාලයක් තිබ්බා. අපිටත් සර් ඔන්ලයින් ක්ලාස් කළා රෑ 12 ගන්නට සර් උදේ 2-3 වෙනකන් ඔන්ලයින් ක්ලාස් කරා. සර්ගේ මහන්සියයි කැපවීමයි අපේ මහන්සියයි කැපවීමයි නිසා තමයි මට මේ වගේ මීඩියා වලට ඒකක් කරන් දිස්ත්‍රික්ක 45 වෙන්න පුළුවන් වුණේ. සබ්ජෙක්ට් තුනටම ඒ තුනක් අරගෙන. ඉතින් ඔයාලගෙනුත් ඉල්ලා සිටින්නේ කොහොම හරි පාඩම් කරලා මහන්සි වෙන්න සර් දෙන වැඩ ටික එදිනෙදා හරියට කරන්න සර් දෙන පේපර්ස් වලට උත්තර ලියලා උත්තර ලියන්න MCQ සර් දෙන MCQ හැමදේම කරන්න ඉතින් ඔයාලට මීඩියා වලට ඒක ගන්න එක නම් බය වෙන්නේ නැහැ සර් ඉන්නකම් අපේ සර් නිසා තමයි අපිටත් ඒක ආවේ ඉදිරියටත් නංගිල මල්ලිලාටත් ඒකක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් අපේ සර් ඉන්නකම් ඒක නිසා ඔයාලා හොඳට විභාගේ පාස් වෙන්න පාඩම් කරලා මහන්සියලා මීඩියා වලට විශේෂයෙන්ම මීඩියා වලට ඒකක් අරගෙන දිස්ත්‍රික් රෑන්ක් එකක් ගන්න. ඔගොල්ලෝ කාටත් සුබපතනවා කාටත් බුදු සරණයි. මම මනිදි මෙත්සලා 2020 උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාව ඔස්සේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මම පෙනී සිටියා. උසස් පෙළ විභාගයට ඒ සාමාර්ථ තුනක් සහිතව දිස්ත්‍රික් කුසලතාවය 23 බවට පත් වෙන මට පුළුවන් වුණා. මම මගේ ප්‍රධාන විෂයක් විදියට සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය මගේ විෂයන් අතරට එකතු කරගත්තා. ඒ වගේම මට සුරංගස හම්බුනේ එක්සෑම් එකට මාස 6ක් විතර තියලා. මට ගොඩක් පහ වෙලා තමයි සර්ව හම්බුනේ. මොකද මම යාළුවෙක්ගේ මාර්ගෙන් තමයි සර්ව වඳුරගත්තේ. සර්ගේ ක්ලාස් එකට ආවන් පස්සේ මට තේරුණා සර්ගේ වැඩපිළිවෙල කරගෙන ගියොත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද හැමදාම සර් අපිට MCQ paper එකක් දෙනවා. ඒ MCQ paper එක නිසා අපිට exam එකේදී ඒක ගොඩක්ම වැදගත් වුණා. හැමදාම අපි MCQ කරන නිසා අපිට ගොඩක් හුරුයි ඒක. ඒ වගේම speed test. සර් අපිට speed test දෙනවා. ඊට පස්සේ සර් මගේ උත්තර කතා කරන පොත හරහා ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද කියලා සර් අපිට කියලා දුන්නා.
papers kara es e wage sa mahansi wen nisa tamai e wage sa wada piliwela kanugamane karapu nisa tamai apita ada me wage thathakata enna puluwang wala thiyenne e wada tika hariyatama karagena giya kiyanne oyalata puluwang me wage result ekak ganna matath wada honda result ekak ganna ogolondath puluwang enawa sir api corona kale kiyala sir api athhariye neha sir apita whatsapp margen apita papers ewwa e wage ma zoom class aragena apita e papers wala hari uttara kiyala dunna sir, koi mama hotak wat apel amai wat teriye neh. Iting, mang oyalat hat kian ne, sir gimay weda pili vela sir kian ne vidya teme oyalat keragene giot oyalat hat pulua mata thoda honda risalte hat keragene, wisu vidya le varam la bagan ne. Iting, sir ekam sambandh vela anit wisyan oyalat hat me wagge mama mahansi vela honda risalte hat ganne oyalat hat puluang men nona. Mamage hadawathima suba patenawa ogollantath e wageema mam prarthana karanawa mama wageema oyalatath labana avurudde viswavidyala waram labenna puluwang hondama honda result ekak ganna puluwang wenna kiyala mage adishthanayak thibbe mage heenayak thibba neethi vidyalata athulath wenna ehttatama e heena mata sabaa una kiyala hitenawa ekata suranga sir ge sahayogaya ithama මට ගොඩක්ම වැදගත් වුණා ගොඩක් ලොකු හයියක් වුණා සර් හැමදාම ඉපොය ක්ලාස් එකේදී මොටිවේට් කරනවා විශ්වවිද්‍යාලයටම විශ්වවිද්‍යාල වරම් ලබන්න කියලා මේ මොකද ඒ තැනට ගිහිල්ලාම නවතින මගෙන් හැලෙන්න එපා කියලා අපිව හැමෝම සර් අපිව මොටිවේට් කරනවා හැමදාම අපේ මයින්ඩ් එක හදනවා එතෙන්ට ඇත්තටම සර් මේ වගේ දේවල් කරපු නිසා තමයි අපි දිරිමත් වෙලා මෙහෙම රිසල්ට් එකක් ගන්න අපි මේ වැඩ කරේ ඉතින් මම ඔයාලට කියන්නේ sir, ek sambandhela anith vishayan walatath hondata mahansi vela kohoma hari labana avurudde viswavidyala waram labanna puluwan hondama result ekak ganna puluwan wenna kiyala mama hadawathin prarthana karanawa e wagema hamowatama suba patenawa best of luck thank you suba dawasak hamowatama mage nama nedme mewara usaspala vibhagayen e samartha 3ak laba ganimin sarasai waran laba ganimata mada puluwan una ehedi media bisanya kan kata karena orang dewanya itu media bisanya itu sama arti edda sisidaya katrin, ekai sama arti ya kelapa gini, mana pulang ini mungkin mana goda satu deh, mage sesu bisanya dekat tatar balon bota, mang goda kepa beming unan dewin biasa bela kare media bisanya, mang media bisanya itu goda kasai, es orang gak mage sergi hakiya unisa, daksa tahu unisa, sergi ek kapila pengen lakshana tipa, itu mah panti beda tipenya panti, dakshalamya kela panti beda tipenya, hemota mekawake kela dulu, hemota mekawake selakuwa, surangga sergi hakiya unisa, adhamama sarasai varam labagatta, mata mata kaya dawasak mama surangga serita, mage arthika prashnayak pilimada kiwa, ida pasi surangga ser, mata avurudu dekakuwa ඉගෙනුවේ කිසිදු මුදලක් අය නොකර ඒ සුරංගසගේ මනුස්සකම ඒ වගේම සුරංගසගේ හැකියාවත් තියලා ඒ මනුස්සකමට පිළිතුරු ලබා දෙන්න පුළුවන් වුණා මට ඒ තුනක් ලබාගෙන සරසවි වරම් ලබා ගන්න පුළුවන් වුණා ගොඩක් අය කිව්වා මීඩියා විෂය කියන්නේ ඉසෙඩ් අගේ පල්ලෙහා තියෙන විෂයක් අමාරු විෂයක් කියලා නෑ මීඩියා විෂය කියන්නේ ගොඩක් ලේසි විෂයක් ඉසෙඩ් අගේ හැමදාම වගේම වැඩි මම බය නැතුව කියනවා Surangga sir ge media panti hariyanna kavadavat waradinne Surangga sir kiyanne guruwaru atharin godak daksha kepaveemen karana guruwarek oyalata e ekak dakwa yanna gaman marke sir pennai hemawatama budu saranai e wagema Surangga sir sirata godak pin mata karapu dawalata e wagema mage nama Krishna Kavindi, mam mevaru saspela vishayan lesa hadaruwe media singala BC kiyana vishayan thuna mama media vishayata A ekakda singala vishayata B ekakda BC vishayata B ekakda labagena sarasawaran labagenimata haki una media vishayata mulu Lankawen me aran tiyenne 3%ක ප්‍රතිශතයක් ඒ අතර මම සිටීම පිළිබඳ නිහඬ ආඩම්බරයක් මට තියෙන්නේ ඒක ගන්න මම ගොඩක් මහන්සි වුණා ඒක ගන්න ගොඩක්ම මට පිටුවහලක් උනේ සුරංග සර්ගේ මීඩියා ක්ලාස් එක සර්ගේ වැඩපිළිවෙල කිව්වොත් මගේ උත්තර කතා පොත NCQ 40
විනාඩියක් ප්‍රශ්නයක් ලිවීම, තප්පරයකට කෙටි උත්තර ලිවීම, ගෙදරට දෙන පේපර් එක, ඒ වැඩපිළිවෙල හින්දා තමයි මට මේක ගන්න ලැබුණේ. COVID-19 තත්ත්වය යටතේ සර්ගේ වැඩපිළිවෙල ඔන්ලයින් තාක්ෂණය යටතේ කරා. ඒ කර ඔන්ලයින් තාක්ෂණය යටතේ සර් කර වැඩපිළිවෙල හින්දා අපිට විභාගයට ලොකුම පිටුහලක් වුණා. ඒක අමතක කරන්න බෑ. ඉතින් නංගි මල්ලියේ සර් කරන වැඩපිළිවෙලට අනුගත වෙලා සර් කියන විදියට පාඩම් කරලා අනිවාර්යයෙන්ම මීඩියාවලට එකක් ගන්න නංගි මල්ලි ඔයාලට කැම්පස් යන්න පුළුවන් මීඩියාවලට එකක් අරගෙන මීඩියාවලට එකක් ගන්න ඔයාලටත් හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් සියලු දෙනාටම. මම මෙවර 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටියා. මගේ නම හිරණි මාෂා. මගේ ඉන්ඩෙක්ස් නම්බර් එක 22.00.993. මගේ රිසල්ට් එක A2C1. මම කරපු සබ්ජෙක්ට් වලින් ගොඩක්ම වැදගත් විෂයක් තමයි මීඩියා කියන්නේ. මට මීඩියා වලට එකක් ගන්න පුළුවන් වුණේ අපි සුරංගසය නිසා. සුරංගසය කියන්නේ ඇත්තටම ළමා වෙනුවෙන් අසීමාන්තිකව කැපවෙන ගුරුවරයෙක්. සර්ගේ වැඩපිළිවෙල ගැන කතා කරොත් සර්ගේ තියරි ක්ලාස් එක වගේම රිවිෂන් ක්ලාස් එකත් අපිට පේපර් එකට සාර්ථකව මුහුණ දෙන්න ගොඩක් උපකාරී වුණා. විශේෂයෙන්ම සර්ගේ රිවිෂන් ක්ලාස් එකේ සර්ගේ රිවිෂන් එකේදී කරපු ස්පීඩ් ටෙස්ට්, MCQ පේපර්ස්, කෙටි ප්‍රශ්න පත්‍ර, ඒ වගේම සර්ගේ උත්තර කතා කරන පොත ගොඩක්ම අපිට ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න උපකාරී වුණා. විශේෂයෙන්ම සර් අවසාන වශයෙන් අපිට දීපු අනුමාන ප්‍රශ්න ටික එඩික විභාගෙ ටාගට් කළමයි දුන්නේ. ඒ ටික ගොඩක් උපකාරී වුණා අපේ විභාග සාර්ථකව මුහුණ දෙන්න. ඉතින් මීඩියා කියන්නේ ලොකු හොඳ ඉසෙඩ් එකක් තියෙන විෂයක්. මම මීඩියා කරන නගිල මල්ලගෙන් ඉල්ලා සිටින්නේ සුරංග සර්ගේ ක්ලාස් එකත් එක්ක එකතු වෙන්න සර්ක වැඩ කරන්න. ඔයාලටත් අනිවාර්යයෙන්ම මීඩියා වලට එකක් ගන්න පුළුවන්. ඔයාලගේ සරසවි සිහිනේ සබය කරගන්න පුළුවන්. ඉතින් අපේ සුරංග සර්ටත් මගේ නම සඳුනි අප්සරා. මම 2020 වර්ෂයේදී නිව් සිලබස් එකේ උසස් පෙළ විභාගයට පෙනී සිටියා. මගේ විභාග අංකය වුණේ 21.43.296. මගේ ප්‍රතිඵල A3. දිස්ත්‍රික් රැන්ක් එක 29. මගේ විෂයන් අතර ප්‍රධාන විෂයක් වුණේ මීඩියා විෂය. මීඩියා සඳහා මම තෝරගත්තේ අපේ සුරංග සර්. සර් අපිට ක්ලාස් එකේදී කරපු වැඩපිළිවෙල මට ඒ සාමාර්ථයක් ගන්න ගොඩක් උදව් වුණා. සර් අපිට හැමදාම ස්පීඩ් ටෙස්ට් කරා, කෙටි ප්‍රශ්න වලට උත්තර ලියුවා. ඒ හැමදේ මේ සාමාර්ථයක් ගන්න ගොඩක් උදව් වුණා. ඒ වගේම සර් හැම පාඩමක්ම මුලින්දම්ම සරලව පැහැදිලිව කරපු නිසා හැම පාඩමක්ම වගේ ලේසි වුණා. අමාරුයි කියලා හිතුණු පාඩම් වුණත් ගොඩක් ලේසි වුණා. ඒ වගේම පාඩම් කරන්න ආස හිතුණා. ඒ වගේම සර් අන්තිම කාලයේ වෙද්දි අපිට විනාඩි ගානට උත්තර ලිව්වා. ඒ ක්‍රමය ගොඩක් සාර්ථක වුණා. එතකොට අපිට ආයේ නැවත මේ ඒ පාඩම් බලලා ගොඩක් හොඳට පාඩම් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ඉක්මනට උත්තර ලියන්නත් පුළුවන් වුණා. ඉතින් ඒ හැමදේම මට ඒ සාමර්ථයක් ගන්න ගොඩක් උදව් වුණා. ඉතින් නංගි මල්ලි ඔයාලටත් කියන්න තියෙන්නේ සර්ගේ ක්ලාස් වලට හැමදාම සහභාගී වෙන්න, ක්ලාස් කට් කරන්න නැතුව. ඒ වගේම සර් කියන වැඩ ටික හරියට කරන්න, හැමදාම පාඩම් කරන්න. ඔයාලටත් ඒ සාමර්ථයක් ගන්න පුළුවන් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. හැම විෂයයටම ඒ සාමර්ථයක් අරගෙන හොඳ රෑන්ක් එකක් දාන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සර්ටත් තවත් දහස් ගණනක් සිසුන්ගේ සරසවි සිහිනය සැබෑ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සියලු දෙනාගේම අවසරයි. මම 2020 විභාගයට නව විෂය නිර්දේශයටදී ඉදිරිපත් වුණා. මම සිතුමි සමනලි. මගේ ඉන්ඩෙක්ස් නම්බර් එක 22.02.594. මට ඒ සාමාර්ථ දෙකක් සහ සී සාමාර්ථයක් තියෙනවා. ලංකාවේ මීඩියාවට ඒ සාමාර්ථ ගන්න ප්‍රතිශතය 3% වෙද්දී මටත් ඒ සාමාර්ථය ගැනීමට හැකි වූයේ සුරංග සර් නිසා, සර්ගේ කැපවීම නිසා. සර් අපිට රිවිෂන් එක පටන් ගත්තේ කෙටි ප්‍රශ්න පොත කියලෙහිකින්. ඒකෙන් සර් ගෙදරට පාඩම් කරන් ඉන්න දීලා MCQ ගොඩක් අපිට කරා. ඒ වගේම සර් මගේ උත්තර කතා කරන පොත කියලා පොතක් කරා. ඒකෙන් සර් ප්‍රශ්න දීලා සර් උත්තර දීමක් කරා. ඒකෙන් විෂය කරුණු එවෙලෙම කටපාඩම් කරමින්
ප්‍රශ්න එකට උත්තරයක් සැකසෙන්නේ කෙසේද යන්න සර් අපිව දැනුවත් කරා. ඒක අපිට රචනා ප්‍රශ්න වලට ගොඩාක් උපකාරී වුණා. ඒ වගේම සර් MCQ MCQ ප්‍රශ්න ගොඩාරියක් කරා. ඒකෙන් එලවල් පේපර් එක දකිද්දී අපිට MCQ පිළිබඳ කිසිම බයක් ඇති වුණේ නැහැ. සර් දීපු ප්‍රශ්න වගේ ප්‍රශ්න ඇවිල්ලා තිබ්බේ. සර් දීපු ප්‍රශ්නමයි ඒකින්ද අපි MCQ වලට කිසිම බයක් ඇති වුණේ නැහැ. ඒ වගේම සර් කරපු වැදගත්ම කොටසක් වෙන්නේ ස්පීඩ් ටෙස්ට් එක. සර් ළමයිගේ ස්පීඩ් එක හදන්න ඒක කළා. ඒකට ගුටි ඒකෙදි ගුටි කනවත් එක්ක ගුටිකා සර්ගෙන් ගුටිකාල ඇති ගොඩක් ඒ උනාට දැන් සතුට වෙනවා. එහෙම ගුටිකයාවත් සර් හිඳ අපි මෙතන මේ වගේ තැනකට ආවේ කියලා. ඊට පස්සේ ගෙස් පේපර් තව හවසට කරනවා තව පේපර් එක මේ වගේ පේපර් ගොඩක් කරමින් සර් ළඟට ඇවිත් අපිට දොදන්න දේවල් කියලා දෙමින් ගොඩාක් ලොකු කැපවීමෙන් යුතුව මේ ළමයින්ට දැනුම ලබා දීමක් කරා. පන්ති පවත්වීම කොරෝනා නිසා පන්ති පවත්වන්න බැරි වුණත් ඔන්ලයින් හරහා රෑ 1-2 වෙනකන් සර් පන්ති කරා. අපිට මීඩියා පිළිබඳ මෙච්චර අමාරු නැත් බයක් නැති වුණේ සර් හින්දා. සර්ගේ කැපවීම නිසා සර් කරපු වැඩ ටික නිසා අනිත් ළමයි සර්ව අනුගමනය කරමින් සර් අල්ලගෙන ගියොත් කවදාවත් වරදින්නේ නැහැ. ඉස්සරහට යන්න පුළුවන්. ඒ සර්ගේ වැඩ කොටස නිසා තමයි අපි මේ වගේ තැනක ඉන්නේ. ඒක නිසා සර්ගේ පන්ති එන සර්ගේ වැඩ ටික කරන්න හරියට ඒ වගේම අනිත් විෂයන් දෙකත් හොඳට කරගන්න හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. සර්ගෙන් ගුටි කනවා ගුටි කාලා ඇති ඒ වුණාට ඒව දැන් මතක් ඇති ගොඩක් සතුටුයි. ඒ සර් හින්ද තමයි අපි මේ වගේ තැනක ඉන්නේ. ඉතින් ඔයගොල්ලොත් පන්ති ඇවිත් හොඳට වැඩ ටික කරගෙන හොඳ සාමාර්ථයක් ලබා ගන්න විෂයන් තුනටම හොඳට කැපවීමෙන් යුතුව වැඩ කරලා විශිෂ්ට ප්‍රතිඵලයකට යන්න. මම KK කවිෂා සඳලේක. මම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 2021 A-level exam එකට පෙනී සිටියා. මට A1යි මම A1යි B2ක ප්‍රතිඵලයක් සමග විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබලා තියෙනවා. මට A තියෙන මීඩියා විෂයට. මට මීඩියා විෂයට A1ක් ගන්න පුළුවන් වුණේ සුරංග සර්ගේ තංගාලි පන්තියට සහභාගී වුණ නිසා. ඇත්තටම සුරංග සර් කියන්නේ ගොඩක් හොඳට උගන්වන සර් කෙනෙක්. සර්ගේ පන්තිය ආපු නිසා තමයි මට A1ක් ගන්න පුළුවන් වුණේ. සර් හැමදාම හොඳ වැඩ පිළිවෙලක් කරගෙන යනවා. සර් හැමදාම අපිට MCQ පේපරයක් කරනවා. ඊට පස්සේ ගෙදරදී අපට පේපරයක් කරගෙන එන්න දෙනවා. ඊට පස්සේ ඒක පන්තියේදී සාකච්ඡා කරලා අපට උත්තර කියලා දෙනවා. ඒ වගේම සර් පන්තියේදී පේපර් කරනවා. ලංකාවෙම මෙවර 27,425ක් මීඩියා විෂයට පෙනී සිටියා. ඉන් 1022කට පමණයි ඒ සාමාර්ථය ගන්න පුළුවන් වුණේ. මටත් ඒ අතරට එන්න පුළුවන් වුණේ සුරංග සර්ගේ මීඩියා පන්තියට සහභාගී වුණ නිසා. ඇත්තටම සර් ගොඩක් හොඳට උගන්වන සර් කෙනෙක්. තංගල්ලේ මීඩියා නම් සුරංග සර් තමයි. සුරංග සර් කියන්නේ නියම සර් කෙනෙක්. ඇත්තටම මම උසස් පෙළට ගොඩක් ආසාවෙන් හිටියේ මීඩියා විෂය කරන්න. මට ඒ ආසාව වැඩි වුණේ සුරංග සර්ගේ පන්තියට සහභාගී වුණ පළවෙනි දවසේමයි. ඇත්තටම මීඩියා කියන්නේ ගොඩක් හොඳ විෂයක්. සර් හොඳට විෂය කරුණු කියලා දෙනවා. විෂය කරුණු විතරක් නෙමෙයි විෂය බාහිර කරුණුත් අපට කියලා දෙනවා. ඒ වගේම අපේ ජීවිතයට ගොඩක් අත්දැකීම් ලබා ගන්න සර් හොඳ ගුරුවරයෙක්. ඇත්තටම සර් ගේ පන්තියට සහභාගී වෙන නිසා මට ඒකක් ගන්න පුළුවන් වුණා. මගේ මම විශ්වවිද්‍යාලයට තේරීපත් වෙලා ඉන්නේ. මගේ ඉන්ඩෙක්ස් නම්බර් එක තමයි 21-94-691. මම චමල්දංශිකා ඉන්ඩෙක්ස් නම්බර් 91-56-56 දිස්ත්‍රික් ප්‍රාන්ත 17 මගේ රිසල්ට් එක 2-2-1. සුරංග සර්ගේ පන්තියට මම සහභාගී වුණේ මීට කලින් අවුරුදු ගොඩක් හොඳ ප්‍රතිඵල දක්වන ලැබුණ නිසා. සර්ගේ පන්තියට සහභාගී වෙන කලින් මට ගොඩක් අමාරු වුණ විෂයක් තමයි මීඩියා විෂය. නමුත් සර්ගේ පන්තියට සහභාගී වීමෙන් මීඩියා විෂය ඉතාමත් නිවැරදිව හා නිරවුල්ව අවබෝධ කරගෙන විභාගයට හොඳින් මුහුණදීමට හැකියාව ලැබුණා. සර් විභාගයේ ආසන්න කාලයේදී අපිට කිව්ව දෙයක් තමයි සෑම් පාඩම් එකකින්ම ප්‍රශ්න සකස් කරන්න කිව්ව එක. ඒ තුළින් අපිට මීඩියා විෂය ගැන පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම සෑම් සතියකම පේපර්ස් කරන්න ඉදිරිපත් කරන්න පේපර්ස් දුන්නා. එහෙනම් ලොකු පුහුණුවකින් යුතු විභාගයට මුහුණ දීමට හැකියාව ලැබුණා. සර් ගොඩක් අමාරු ප්‍රශ්න කරා වෙනස් විදිහට හිතන්න කියලා දුන්නා. සෑම් පාඩම සරලව පැහැදිලි කර දුන්නා. ඒ හැමදේමත් එකම කාලය කළමනාකරණයෙන් විභාගයට මුහුණ දීමට හැකියාව ලැබුණා. සර් මීඩියා විෂය විතරක් නෙමෙයි අනෙක් විෂයවල ගොඩක් හොඳට කරගන්න කොහොමද කියලා උපදෙස් ලබා දුන්නා. ඉතින් ඒ හැමදේමත් එක්ක විභාගයට හොඳින් මුහුණ දීමට හැකියාව ලැබුණා. ලංකාවේ මීඩියා කරපු ළමයින්ගෙන් සුළු ප්‍රමාණයක් තමයි ඒ සාමර්ථ්‍ය ලබාගෙන තියෙන්නේ. ඒ අතරට මටත් මාත් ඒ අතරට අයිති වීම ගැන ගොඩක් සතුටුයි.
මට ඒ සාමාර්ථයක් ලබා ගන්න හැකියුනේ සර්ගේ මඟ පෙන්වීම නිසා. මම විශ්මිත අර්ෂිකා මෙවර උසස් පෙළ විභාගයේ 91 23 695 විභාගයන්ගෙන් උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා ඒ සාමාර්ථ තුනක් ලබා ගත්තා. ඒ දිස්ත්‍රික් රැන්ක් 7ක් අයිලන්ඩ් රැන්ක් 95ක් තමයි ගත්තේ. මේවර මීඩියා විෂය සඳහා ලංකාවේම 27000 පමණ සිසුන් පෙනී සිටියත් ඒ සාමාර්ථ ලබා ගත්තේ 1022ක් පමණයි. ඒ නිසා මේ මීඩියා වල ඉසද්දාගේ ගොඩක් ඉහළයි. මමත් ගියවර සිංහල නැටුම් ආර්ථික විද්‍යාව විෂයන් තෝරගත්තත් මට ආර්ථික විද්‍යාවට තිබ්බේ සී සාමාර්ථයක්. ඒක නිසා මගේ කැම්පස් සීනේ සැබෑ කර ගැනීමට මම මීඩියා විෂය තෝරගත්තා. ඊට පස්සේ මම සුරංග සර් හම්බුණා ගියාම සර් කිව්වා සර්ගේ උපරිම සර් කරන්නම් මගේ කැපීම තමයි තියෙන්න ඕන කියලා. එතකොටත් මට මාස 6ක වගේ කාලයක් තමයි තිබුණේ. සර්ගේ පන්තියේ පළවෙනි දවසේම සර් උගන්වන විදිය ගැන ඇත්තටම ආසාවක් ඇති වුණා. සර් හොඳට උගන්වන කරුණු හොඳට අපිට මතක හිටින විදිහට තමයි ඉගෙනුවේ. ඒ වගේම සර් ඒ අදාළ දේවල් වලට උදාහරණ අරගෙන හරි විනෝදකාමීව තමයි අපිට හොඳට ඉගෙනුවා. ඒ වගේම සර් පන්තියේ අමතර වැඩ විදියට ස්පීඩ් ටෙස්ට් එතකොට පේපර් කෙටි පේපර් වගේ හැමදාම කරා. ඒ වගේම මට තියරි ක්ලාස් එකක් අහුන්නේ නැහැ. සර්ගේ රිවිෂන් ක්ලාස් එකේදීම තමයි මම තියරි ටිකක් ඉගෙන ගත්තේ. ඒ වගේම ප්‍රශ්නෙකට පිළිතුරු ලියන්න සර් අදාළ ප්‍රශ්නෙට අදාළ වෙන කරුණු පොයින්ට් ටික අපිට වැඩි අවධානයෙන් කියලා දුන්නා. ඒක නිසා තමයි මට අද මෙහෙම A1ක් අරගෙන වැඩි ඉසඩ් එකකට ගිහිල්ලා හොඳ රෑන්ක් එකක් ගන්න පුළුවන් කමක් ඇති වුණේ. ඒ වගේම සර් මට මාස 3ක් වගේ තමයි පන්තියට සහභාගී වෙන්න පුළුවන් කමක් ලැබුණේ. ඉතුරු මාස ටික මම ඔන්ලයින් විදියට තමයි ඉගෙන ගත්තේ. ඒත් සර් අපිට ලොකු කැපකිරීමකින් තමයි සර් ඉගෙනුවේ. සර් ඇත්තටම ළමයි ගැන ගොඩක් හිතනවා. මට ඇත්තටම සතුටුයි සර් ගැන. ඒ වගේම මම දැන් දැනට ඉගෙන ගන්න අයටත් මම කියන්නේ සර් කියන දේවල් හොඳට කරලා උගන්වන දේවල් හොඳට මතක තියාගෙන හොඳට පාඩම් කරලා සර් කියන වැඩ හොඳට කරොතින් ඕගොල්ලන්ටත් මං වගේම හොඳ රිසල්ට් එකක් අරගෙන කැම්පස් යන්න පුළුවන් වෙනවා. ඒ වගේම මට මගේ මේ ජයග්‍රහණයට සුරංග සර් ගොඩක් ගොඩක් උපකාර කරා. මට ගොඩක් මඟ පෙන්නුවා. ඒක නිසා මං සුරංග සර්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හැමෝටම ජය ලැබේවා. 20 වර්ෂයේ අපස උසස් පෙළ විභාගයේට කලා විෂය ධාරාවන් ඔස්සේ පෙනී සිටි අතර එහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 52 වැනි ස්ථානයේ දිනා ගැනීමේ හැකියාව මට ලැබිණි. ඒ අනුව මා විසින් තෝරා ගන්නා ලද විෂයන් අතර සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය ප්‍රමුඛතම වන අතර එහිදී 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේ මුල සිටම සුරංග ගුරු පියාණන්ගේ මීඩියා පන්තිය හා සම්බන්ධ විය. ගුරු පියාණන්ගේ පුනරීක්ෂණ අභ්‍යාසයෙන්ම ඉගෙනුම් ශෛලියේ හේතු කොට ගනිමින් මෙවන් වූ විශිෂ්ට වූ ඒ සාමර්ථයක් ලබා ගැනීමේ හැකියාව මාහට ලැබුණු අතර එහිදී ගුරු පියාණන්ගේ පුනරීක්ෂණ අභ්‍යාසයන් තුළ දක්නට ලැබුණු කෙටි ප්‍රශ්න ක්‍රමයේ මෙන්ම දෛනිකව නිවසට කරගෙන ඒමට ලබා දුන් පේපර් හේතු කොටගෙන විශාල වූ දැනුම් සම්භාරයක් ලබා ගැනීමේ හැකියාවද ලැබුණි. ඒ අනුව මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් මින්ම ලබන වාරයන් තුලදීද සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය අධ්‍යයනය කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින්නා වූ සිසු සිසුවියන්ද සුරංග ගුරු පියාණන්ගේ මීඩියා පන්තිය හා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක කරගන්නා ලෙසට කාරුණිකව ආයාචනා කරන අතර මාගේ ගුරු පියාණන්ට තවත් ඉදිරියට මෙවන් වූ අපවන් වූ දරු පිරිසකගේ නැනමන පාදාලී මිහිලා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි මා එකසිතින් ප්‍රාර්ථනා කරමි.